ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න. ආයුබෝවන්. 2029 වසරේ අපි ඔබ හමුවන දෙවන දවස. ඉතින් 2020 ගොම බොහොම සිතුම් පැතුම් වලින් බලාපොරොත්තු වලින් ඔබේ සිත අවදි වෙන වකවානුව. ඒ නිසා ඊට අදාළ වෙන බොහෝ තොරතුරු අප හිතුව අද දවසේ කතා බහ කරන්න. ඉතින් ඒ බොහෝ තොරතුරු සමග මෙලෙස අරමන් අවසරයි ඊතර මෙතර. ඉතින් ආරම්භයේදීම අප සඳහන් කළා 2020 කියන්නේ ඔබට අපට හැම කිනාටම අලුත් බලාපොරොත්තුවක් හිතේ ජනිත වන වසරක් කියලා. අලුත් බලාපොරොත්තු පිළිබඳ ඔබ අප සිතන වකවානුවේ අප හිතුවා ඊතර මෙතරින් ඔබට වැදගත් වන කරුණු කාරණා අතර අප සමග ලෙන්ගතුව සමත්තා පවත්වන ලංකා බැංකුව ජාතියේ මහා පාණ්ඩම ඔබ සමග බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙන ඔවුන්ගේ අලුත් නව වසරේ ඉලක්ක පිළිබඳව කතා බහ කරන්න. අද මේ කතා බහට එක්වන්නේ ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකාරතුමා, එතුමා ජාත්‍යන්තර භාණ්ඩාගාර ආයෝජන අංශයේ භාරව දීර්ඝකාලීන අධ්‍යක්ෂකම් තිරෙන ලංකා බැංකුවේ සුවිශේෂී පුද්ගලයෙක්. අපට බොහෝ ඥාති සම්බන්ධයක් තියෙනවා ඊතර මෙතරට. ආයුබෝවන් කියලා පිළිගන්න. ආයුබෝවන් ප්‍රවත්. අප කැමති ඔබතුමාගෙන් පළමුවෙන්ම කතා බහට ආරම්භය තබන්න. මේ 2019 වසර කියන්නේ දිගු වසරයක්. බොහෝ දෑ ඔබ ඊතර වෙසෙන අපේ ශ්‍රී ලාංකිකයන්ට ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න ඔවුන්ගේ ඥාති හිතමිතුරන්ට ඉටු කළා. ඒ අතීතයට ගියෝ වැදගත් ප්‍රශ්නයක් ඔබ කිව්වේ. විශේෂයෙන් ඔබ දන්නවා ජාතියේ මහා පහන්ටබ ලංකා බැංකුව කිව්වම ලංකා බැංකුව තමයි ජාතියන් ලංකාවේ විශේෂයෙන්ම විදේශීය ප්‍රේෂණ ලංකාවට ගෙනෙන නායකත්වයේ ඉන්න බැංකුව. ඔබට මම ප්‍රතිශතයක් වශයෙන් දන්නු නම් 45%කට ආසන්න ප්‍රමාණයක විදේශ විනිමය ලංකාවට ප්‍රේෂණය කරන්නේ ලංකා බැංකුව හරහා. ඉතින් ලංකා බැංකුව විශේෂයෙන් රටේ ලංකාවේ පවතින නම්බර් 1 බැංකුව හැට සලකන්නේ. ඉතින් අපි විශාල කාර්යභාරයක් මේ ක්ෂේත්‍රයේදී අපි සිදු කරනු ලබනවා. අපි ගිය අවුරුද්ද ගැන කතා කරුවම අපි ගිය අවුරුද්දේ කාර්යභාරයන් රාශියක් මේ මූලික වශයෙන් මේ ජාත්‍යන්තර අංශයෙන් විදේශික අපගේ විගමනික ප්‍රජාව වෙනුවෙන් අපි කරනු ලැබුවා. අපි අපගේ තියෙන විදේශ අපගේ ජාත්‍යන්තර අංශයේ තියෙනවා ව්‍යාපාර ප්‍රවර්ධන අංශය කියලා අංශයක් තිබෙනවා. මේ අංශයේ කාර්යභාරය තමයි මූලික වශයෙන් අපගේ විගමනික ප්‍රජාව තෝරාගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග අපි එකතු වෙලා අපගේ නියෝජිතව අපි විශේෂයෙන් පුහුණු කරනු ලැබුව නියෝජිතව අපි ළඟ ඉන්නවා. ඒ විදේශ සේවා නියෝජිත කාර්යාංශයේ ආයතන තියෙනවා ලංකාව පුරාම විසිරලා. අපි මේ හැමතැනකටම අපගේ නියෝජිතව ගිහිල්ලා මේ විදේශ රටව යෑමට පෙර අපි අපගේ ජනතාව අපගේ අපේ සහෝදර විගමනික ප්‍රජාව අපි දැනුවත් කරනවා. අපි ඒගොල්ලන්ට ඒ රටකට ගිහිල්ලා කොහොමද අර පිරිමසමෙන් කටයුතු කරන්නේ, කොහොමද තමන්ගේ විදේශ විනිමය ලංකාවට මෙතන වටිනාකම මොකද්ද, ඒ විදේශ විනිමය ලංකාවට එමෙතන ලංකා බැංකුව මොන කාර්යභාරයක්ද කරන්නේ අහන්න ආදී වශයෙන්, ඒ වගේම අපගේ නියෝජිත මොන රටවලද ඉන්නේ. අපි විශාල කාර්යභාරයක් මේ ජනතාව දැනුවත් කිරීම අපි කරනු ලබනවා. ඉතින් ඒ එතනින් විතරක් අපි සීමා වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පුජ්‍යලෝ විදේශ රටවලට ගියාට පස්සේ අපගේ නියෝජිතෝ ඒ රටවල ඉන්නවා. මේ නියෝජිතයෝ ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙනවා. අපේ සේවකයෝ කොතරද ඉන්නේ ඒ තැන්වලට අපේ නියෝජිතයා යනවා. ඒ එතනට ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු මොන විදිහේ කටයුතුද ඒගොල්ලන්ට කරන්න ඕන කියලා අපි එතන ළඟ ඉඳගෙන ඒගොල්ලොත් එක්ක උරන් උර ගැටිලා ඒ කටයුතු අපි සිද්ධ කරනු ලබනවා. තවදුරටත් මේක මම පැහැදිලි කරනු ලැබුවොත් ඒ රටවල පවතින සංස්කෘතික කටයුතු ඒ වගේම ආගමික කටයුතු වලදී අපගේ නියෝජිතව සහභාගී වෙනවා විතරක් නෙවෙයි අපගේ ප්‍රධාන කාර්යාලයෙන් ඉහළ මට්ට පැලැන්ති නිලධාරීන් අපි විශේෂයෙන් අවුරුදු උත්සවවලදී එහෙම නැත්නම් පොසොන් උත්සවවලදී එහෙම නැත්නම් අනෙකුත් විශේෂ උත්සව තියෙන අවස්ථාවලදී ඒ රටවල වල ඒ කටයුතු එකත් අපි සම්බන්ධ වෙනවා. දැන් ඔබතුමා කිව්වා ඒ සම්බන්ධතාවය වඩාත් තහවුරු වෙන්නේ කොතරම් අවස්ථා ගන්නකට අපේ නියෝජිතයෝ නැත්නම් ලංකා බැංකුව ඊතර වෙසෙන අපේ නෑහිත මිතුරන් සොයාගෙන නෑගම් ගියාද නැත්නම් ඔවුන් සමීපයට ගියාද ඔවුන්ට කොච්චර දරම් ලෙන්ගතුනාද කියන කාරණේ මත අපිට යමක් ප්‍රායෝගිකව
ප්‍රකාශ කරන්න වගේම අප සතුව තියෙන රූපරාම වලින් සාක්ෂි සපයන්නත් ඔබට පුළුවන්. ඒ ලංකා බැංකුව ඔබ සමග ලෙන්ගත වුණු අවස්ථාවන් පිළිබඳව අප ඒ ගැනත් මතක් කරොත් ඔබතුමා. ප්‍රභාත්, අපි විශාල කාර්යභාරයක් මම අර කලින් සඳහන් කරුවා වගේම අපගේ විගමනික ප්‍රජාව වෙනුවෙන් දේශීය වශයෙන් පමණක් නෙවෙයි විදේශීය වශයෙන්ත් අපි කරනු ලබනවා. ඔබට මම ඒ කරන විශාල කාර්යභාරයෙන් අපි කරු විශේෂ අවස්ථා කීපයක් මම ඔබට සඳහන් කරන්න කැමති මේ අවස්ථාවේදී. විශේෂයෙන් අපි අලුත් අවුරුද්ද වෙනුවෙන් කටාර් දේශයට, ඒ වගේම සයිප්‍රසයට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපගේ නියෝජ්‍ය මහ කළමනාකරණය සම්බන්ධිත දූත මණ්ඩල අපි අලුත් අවුරුදු දවස් ටිකේ අපි පිරත් කළ හැරියා. මේගොල්ලෝ ගිහිල්ලා ඒ රටවල්වල ඒ අලුත් අවුරුදු උත්සවවලට සම්බන්ධ වුණා, අනෙකුත් සංස්කෘතික කටයුතු වලට සම්බන්ධ වුණා. ඊට අමතරව අපි අලුත් අවුරුදු යන්න බැරි වුණත් අපි ඕමාන් රටට අපගේ විශේෂ නියෝජ්‍ය මහ කළමනාකාර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අපි වෙනම දූත මණ්ඩල අපි පිටත් කළ හැරියා. ගිහිල්ලා එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝගේ ඒ කටයුතු වලට සම්බන්ධ වෙලා අපි ඒ කටයුතු සිද්ධ කරනු ලැබුවා. විශේෂයෙන් ඔබට සඳහන් කරන්න ඕන ඉතාලිය. ඉතාලිය කියන්නේ ලංකාවත් එක්ක විශාල කිට්ටු සම්බන්ධයක් තියෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට යන රටක්. ඉතාලියේදී අපගේ අවුරුදු උත්සවයට අපගේ නිලධාරි පිරිසක් ගියා වාගේම ඊට පසුව තිබ්බ උත්සව ගණනාවකටම අපගේ නියෝජිත පිරිසක් සහභාගී වුණා. ඉතාලියේදී මම ඔයාලට ඔබට සඳහන් කරන්න කැමති කරුණු කීපයක්. එකක් තමයි පාදුවා කියලා උත්සවයක් තිබෙනවා ඉතාලියේ. දෙන මහ විශාල ශ්‍රී ලංකේන විශාල පිරිසක් සහභාගී වෙන උත්සවයක්. අපි මේ උත්සවයට සහභාගී වුණා. අපි අනුග්‍රහයක දැක්වුවා, අනුග්‍රහයකත්වයක් දැක්වුවා. අපි ඒකට සම්බන්ධ වුණා. ඊට අමතරව ඉතාලියේ ලංකා රාමේ දහම් පාසල, ඇත්තම ඉතාලියේ අපේ ඊළඟ පරම්පරාව, අපේ එහෙ වෙසෙන ශ්‍රී ලංකේගේ ඊළඟ පරම්පරාව ඇත්තම හැදී වැඩි එන්නේ අපේ දේශීය සංස්කෘතිය ආගමික පදනම හැදෙන්නේ මේ පරිසරයේ, හැදෙන්නේ මේ දහම් පාසල හරහා. 15 වෙනි සංවත්සරේ මේ දහම් පාසලේ අපි ලංකා බැංකුව අනුග්‍රහයකට දක්වලා අපේට දායකත්වය දැක්වුවා. ඒ වගේම මිලාන් වල තියෙනවා බ්ලෝම් ජාත්‍යන්තර පාසල. මේ ජාත්‍යන්තර පාසලේ දරුදරයන්ගේ සංස්කෘතික උත්සවයක් පැවැත්වුණා. මේ සඳහාත් අපි සම්පූර්ණ දායකත්වය දැක්වුවා. ඊට අමතරව විශේෂයෙන් ඔබට මම සඳහන් කළ යුතු තවත් කාරණාවක් තියෙනවා. කොරියාව කිව්වම අපේ ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් එවන අපේ ශ්‍රී ලංකාවකින් 30,000කට අධික පිරිසක් එහි රැකී රක්ෂා කරනවා. ඒ වගේම විශාල, කියන්නේ ඒගොල්ලොන්ගේ ආදායම ඉහළ මට්ටමේ පවතින ආදායමක් තියෙන රටක් හැටියට තමයි අපි පිළිගන්නේ. මේ කොරියාවේ එහෙ වෙසෙන ශ්‍රී ලංකාවකින් සඳහා අපි විශේෂ කාර්යභාරයක් කරනු ලැබුවා. කොරියාවේ තියෙන ලොකුම බැංකුවක් තියෙනවා KEB හනා කියන බැංකුව. මේ බැංකුවයි ලංකා බැංකුවයි එකතු වෙලා අපි ESET මොබයිල් ඇප් එක කියන ඒ ඇප් එක අපි ඩෙවලොප් කරා. එතකොට අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ එතන වැඩ කරන අයට ඉක්මනින් ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල අපි හදලා දුන්නා. මෙහිදී ඒ පුජ්‍යලයා එක වතාවක් විතරයි KB බැංකුවට යන්න ඕනකම තියෙන්නේ. ගිහිල්ලා රෙජිස්ටර් වුණාට පස්සේ තමන්ගේ මොබයිල් එක පාවිච්චි කරලා ඕන තැනක තමන් වැඩ කරන තැන ඉඳලා මුදල් ලංකාවට ප්‍රේෂණය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල හදලා දුන්නා. ඉතින් මේක ඉතාමත්ම කාර්යක්ෂම බැංකු දෙකක් අතර සිදුවෙන ගනුදෙනුවක්. එතකොට ඉතාම ආරක්ෂිතව, සුරක්ෂිතව, ඉතාමත් නවීන තාක්ෂණින් යුතුව සිස්ටම් එකක් තමයි අපි මේ ක්‍රියාත්මක කරනු ලැබුවේ. එතකොට මේ තුලින් අපේ ශ්‍රී ලංකිකයින් අපි ඉතාම වඩා හොඳ ශක්තිමත් පදනමක් අපි හදලා දුන්නා කොරියාවේ ඉඳලා ලංකාවට මුදල් ප්‍රේෂණය කිරීමේ වැඩ පිළිවෙලට සම්බන්ධ. ඒ වගේම ඔබට මම සඳහන් කරන්න කැමති කුවේට් දේශේ. කුවේට් රට කියන්නේ අපි විශාල සැහැණ කාලයක් තිස්සේ ලංකාවත් ලංකාවේ අපගේ සහෝදර සහෝදරන් ගිහිලා වැඩ කරන රටක්. ඉතින් කුවේට් දේශෙත් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලංකාවට එන රටක්. ඉතින් කුවේට් දේශයට අපි නිදහස් උත්සවය සඳහා අපගේ සහකාර මහ කළමනාකරු ජාත්‍යන්තරංශ ඒ තමන්ගේ කණ්ඩායම සමග සහභාගී වෙලා අපේ ශ්‍රී ලංකාවකින් සමග අපි එකතුලා කටයුතු ඒ අවශ්‍ය සංවිධාන කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව මේ වර්ෂයේ අවසානයේ විශේෂයෙන් පවත්වන සංස්කෘතික සහ ආගමික උත්සවය සඳහා ලංකා බැංකුව අනුග්‍රහතය දක්වලා අපි ඒ සඳහා ඒ අවශ්‍ය කටයුතු දායකත්වය දක්වා කියන එකත් මම විශේෂයෙන් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ඔබට මම තව විශේෂ කාරණාවක් සඳහන් කරන්න කැමතියි. ලංකා බැංකුව මේ 2019 වසරේ කරපු තවත් විශේෂ කාර්යභාරයක්. ඒ කියන්නේ සමහර රටවල අපිට සම්බන්ධකම් අපේ නියෝජිත සම්බන්ධකම් අපේ තිබුණේ නැහැ. ඒ කියන්නේ දැන් ලෙබනනේ අපේ අවුරුදු 18කට ඉස්සර තමයි අපේ නියෝජිතෙක් හිටියේ. අපි ලෙබනනේට අපේ අලුත් නියෝජිතෙක් අපි පිටත් කරලා යනු ලැබුවා. ඒ වගේම අපගේ ජාත්‍යන්තර සහකාර මහ කළමනාකරු ජාත්‍යන්තරංශයේ බාහිර
එතුමා සමග කණ්ඩායමක් ලෙබරනේට ගිහිල්ලා ලෙබරනේ ඒ තිබෙන එක්ස්චේන්ජ් හවුසස් ඔක්කොම හම්බෙලා අපේ ඉන්ද්‍රි කාලේ ව්‍යාපාර කටයුතු සොහොම සංවිධානය කරන දිනු කරගන්න කියන ඒ කටයුතුත් අපි අවශ්‍ය වැඩපිළිවෙළ අපි ලෑස්ති කරමු කියන හිටියේ. ඒ වගේම ප්‍රභාත් ඔබට මම තවදුරටත් මේක විස්තර කරොත් දැන් ජපානයේ ජපාන අපේ නියෝජිතයෙක් අත්තම ඉඳලා බලන්න. අපි මේ අවුරුද්දේ අපේ නියෝජිතයෙක් අපේ ජපානයේ තියෙන අපේ ඒජන්සිය අපේ අපි සම්බන්ධලා කටයුතු කරන කියෝදායි කියන ආයතනත් සමග එකතු වෙලා අපේ නියෝජිතයෙක් අපි ජපානයට පිටත් කරනු ලැබුවා. ඔහු ජපානයේ ඉඳගෙන ජපානයේ වැඩ කරන අපේ ශ්‍රී ලංකිකෙන්ට දායකත්වයේ දක්වලා ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ වගේම ඔබ දන්නවා ඊශ්‍රායලයට අපගේ නියෝජිත අවුරුදු ගණනාවකට පස්සේ අපි නියෝජිත දෙදෙනෙක් ඊශ්‍රායලයට පිටත් කරනු ලැබුවා. අත් වශයෙන්ම ඊශ්‍රායල් ඒ කොරිඩෝ එක ගත්තම විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වෙන රටක් අපි එතනත් මව කරා. ඒ වගේම ඔබ දන්නවා සෞදි අරාබිය ගත්තම සෞදි අරාබිය අපේ පහුගිය අවුරුදු තුනේම අපි නියෝජිතයෙක් හිටියේ නැහැ. අපි මේ අවුරුද්ද එක නියෝජිතයෙක් පත් කළ හැරියා. ඒ වගේම තවත් නියෝජිතයෙක් පත් කිරීම සඳහා අපි ඒ අවශ්‍ය කටයුතු කරනු ලැබුණා. ඒකෙන් එකින් මොකී කටයුතු ඔක්කොම බලන ඔබට පැහැදිලිව පේනවා ලංකා බැංකුව අපි විශාල කාර්යභාරයක් කරමින් අපගේ පිරිය නිලධාරීන් ඔක්කොම එකතු වෙලා මේ විදේශ රටවල වැඩ කරන මේ අපගේ සහෝදර සේවක සේවිකාවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් අපි කරනවා කියන එකයි මේ හැම දෙකින්ම ඔබතුමාට තේරෙන්නේ. ඒ කියන්නේ ඔබ බොහෝ කටයුතු සිදු කරනවා. හැබැයි ඉන් අල්පයක් හරි මෙලෙස ඔබ සමග බෙදා හදා ගන්න ලැබීම ගැන ඔබට සතුටක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මොකද ලංකා බැංකුව ඔබ දන්නවා රජයට අයිති බැංකුවක්. අපි 100%ක්ම ශ්‍රී ලංකා රජයට අයිති බැංකුවක්. අපි ලාභයම නෙවෙයි අපේ පරමාර්ථය වෙලා තියෙන්නේ. අපේ ජනතාවට සේවය කරන්න. ඔබ දන්නවා රටේ ජනගහනය මිලියන 22යි. මිලියන 12ක account අපේ ළඟ තියෙනවා. ඒ කියන්නේ ඒ තරම් දීර්ඝ සම්බන්ධතාවයක් වගේම ආරක්ෂාවටත් හොඳ සහතිකයක් මෙතුමා දෙනවා. මම හිතන්නේ ලංකා බැංකුවේ ගනුදෙනු කරුවන්ට ආරක්ෂාව පිළිබඳව කිසිදු බියක් වෙන්නේ නැහැ. බියක් ඇති වෙන්න දෙයක් නැහැ. ඒ වගේම ඔබට මම තවදුරටත් අපගේ මේ රෙමිටන්ස් අපේ කියන්නේ විදේශ ප්‍රේෂණ ගැන මම තව කතා කරොත් අපේ ළඟ තියෙනවා ස්මාර්ට් රෙමිට් කියන සිස්ටම් එක තමයි අපි මේ ජාත්‍යන්තර ආයතන ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ. මේ තුලින් ඕනම කෙනෙකුට තමන්ගේ මුදල් ඒ ආයතන ඒ ආයතනට ගිහිල්ලා ඒ මුදල් ඒ ඩිපොසිට් කරොත් ඉතාම ක්ෂණිකවම ඒ මුදල් ලංකාවට ඇවිල්ලා තමන්ගේ ගිණුමටම තැන්පත් වෙනවා. වැඩි කාලයක් යන්නේ නැහැ. ඉතාම කෙටි කාලයක් තුළ මේ දේ කරන්න පුළුවන්කම තිබෙනවා. අපි තව පියවරක් ඉදිරියට ගියා. ඒ කියන්නේ අපි මේ ස්මාර්ට් රෙමිට් කියන මේ සිස්ටම් එක දැන් අපි අලුත් විදිහට යවත් කාලෙන්නේ කරලා අලුත් විදිහට වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි දැන් කරගෙන යනවා. මේ තුලින් වඩා ශක්තිමත් වඩා කාර්යක්ෂමව වඩා ආරක්ෂිතව ඇත්ත වශයෙන්ම මේ ස්මාර්ට් රෙමිට් සිස්ටම් එක යටතේ ජනතාවට ඒ පහසුකම් මේ අවුරුද්දේ ගැන ලබන අවුරුද්දේ ජූනි වෙනකොට ඒ පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ අපි දැන් කරගෙන යනවා. ඒක ඒ කටයුතු ඉතාම සාර්ථකව දැන් සිද්ධ වෙනවා කියන එකත් ඔබට ජූනි වෙනකොට ඒක කරන්න පුළුවන් කියන එක ඔබට මම සහතික වෙනවා. නිරන්තරයෙන්ම ඊතර වෙසෙන ඔබට ඉතා වැදගත් කාරණයක් මේ තුළින් පැහැදිලිුණා. ඒ තමයි දැන් ඔබ රැකියා කරනවා. ඔබ මුදල් උපයනවා. හැබැයි ඔබ ලංකාවට මුදල් එවන්නේ නීත්‍යානුකූලවද කියන එක ඔබ නැවතත් සිතා බලන්න ඕන. කළුකඩ ක්‍රමයට මුදල් එවන අවස්ථාන් බොහොමයක් අපාසා තිබෙනවා. ඔබේ මුදලේ ආරක්ෂාවට වටිනාකමට බොහෝ තර්ජන එළන ඉවන් ක්‍රමවලටින් බැහැරුණොත් ඔබටත් පුළුවන් වක්‍රාකාරයෙන් ලංකා බැංකුව සමග එකතු වෙලා මුදල් එවලා ආරක්ෂාවත් තහවුරු කරගෙන රටේ සංවර්ධනයට දායක වෙන්න. දැන් ඔබතුමා කියපු කාරණයක් අනුව ඔබ විශාල කාර්යභාරයක් ඉතර වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාවට නැත්නම් විගමනික ප්‍රජාව වෙනුවෙන් ඉටු කරනවා. ඔවුන්ගෙන් මොනවද ඔබට උභහරා ලංකාවට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් ප්‍රේක්ෂක ජනතාව දැනුවත් කළොත්? මූලික වශයෙන්ම ප්‍රභාත් ඇත්තම්ම ඒ විදේශ විගමනික ප්‍රජාව කරන සේවය අපිට අඩුවෙන් තක්සේරු කරන්න බෑ. අති විශිෂ්ට කාර්යභාරයක් ඒගොල්ලම අපේ රට වෙනුවෙන් කරනවා. ඔබ දන්නවා 2017 අවුරුද්දේ $7 billion ලංකාවට ගෙනාවේ අපේ විදේශික අපේ සහෝදර සහෝදරීන්. මේ අවුරුද්දෙත් මම දන්න විදිහට $6 billion ආසන්න ප්‍රමාණයක් මේ විදේශ රටවලින් අපිට ලැබෙනවා. ඉතින් මේකෙන් පේනවා ඔබට පේනවා
කොච්චර වටිනාකමක් මේ අපේගේ මේ සහෝදර සහෝදරයෝ කරනවද කියන එක. තමන්ගේ හැකියාව දැනුම පාවිච්චි කරලා ඒ රටවලට ගිහිල්ලා තමන්ගේ හැකියාවන් පෙන්නලා ඒ තැන්වල රාජකාරී කටයුතු කරලා මේ මුදල් ලංකාවට එවනවා. මේ අපිට විදේශ විනිමය හම්බෙන අද පළවෙනිම දේ තමයි විදේශ සේවකයන්ගෙන් ලැබෙන විදේශීය ප්‍රේෂණ තමයි අපගේ පළවෙනිම දේ. ඊට පස්සේ තමයි දෙවෙනියට එන්නේ අපගේ අනිකුත් දේවල් එන්නේ. ඒ නිසා විශාල කාර්යභාරයක් අපේ ජනතාව කරනවා කියන එක ඒ මුළු මහත් ජාතය වෙන මේ කාර්යභාරය කරනවා කියන එක අපි මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා. සිහිපත් කරන ගමන්ම ලංකා බැංකුව ජාතික බැංකුවක් හැටියට අපි විශාල ඒගොල්ලෝ ඒ දේ ආරක්ෂා කළා දෙලින් ඒ අය වෙනුවෙන් ඒ කටයුතු සිද්ධ කිරීම සඳහා අවශ්‍ය කටයුත්ත අපි කරනු ලබනවා. විශේෂයෙන්ම මම තවදුරටත් ඔබට කතා කරන්න කැමති මේ ප්‍රජාව වෙනුවෙන් අපි කරලා තියෙන්නේ මෙච්චර පමණද කියලා. ඊට තවදුරටත් අපි ඉස්සරහට ගිහිල්ලා මේ එවන ප්‍රේෂණ සඳහා ආරක්ෂාව දෙන ගමන්ම අපගේ නියෝජිතයන්ගේ සහයෝගය ලබා දෙන ගමන්ම අපි ඒගොල්ලන්ට තෑගි දීමේ වැඩපිළිවෙලකුත් අපි මේ ළඟේ අපි මේ තව ගිය මාසේ ඉඳන් පටන් ගත්තා. ඔබ දන්නවා පිටපිට රට තෑගි කියලා අපි දැන් 2016 වසරේ අපි පටන්ගෙන අවුරුදු දෙකක් ඇතුළත අපි පිටපිට රට තෑගි එක කියන අපි මේක ඉවර කරා. දැන් අපි මේ අවුරුද්දේ පටන් ගත්තා පිටපිට රට තෑගි දෙක කියන ව්‍යාපෘති අපි පටන් ගත්තා. මේ යටතේ ලංකාව පුරාම විසිරලා ඉන්න සියලුම දෙනා ආරක්ෂා වෙන විදිහට තමයි අපි මේ වැඩපිළිවෙල හැදුවේ. ඒ යටතේ විශේෂයෙන්ම ලංකාව ප්‍රදේශ 10කට බෙදලා අපේ තියෙන බැංකුවේ කියන්නේ පළාත් 10කට අපි බෙදලා තියෙනවා. ඒ හැම පළාතකටම ඒ දිනුම් ගැදීමනේ ප්‍රතිලාභ ලැබෙන විදිහට තමයි අපි වැඩපිළිවෙල ලෑස්ති කරලා තියෙන්නේ. ඒ අනුව අපි ස්කූටර් 10ක් මේ පළාත් 10ටම බෙදලා යන විදිහට අපි ලෑස්ති කරලා තිබෙනවා. ඒ වගේම රුපියල් 50,000 තෑගි වවුචර් 100ක් අපි ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල හදලා තියෙනවා. ඊට අමතරව අවසාන දිනුම් ගැදීමෙන් අදින් ටොයටා වීගෝ කියන රථයක් අපි මේ සඳහා ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලත් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔබට පේනවා එතකොට අපි කොච්චර කාර්යභාරයක් අපි කරනවද කියන එක. මේ කියන්නේ අපි හැමදේම අපි බලන්නේ ලාභය ඇංගල් එකෙන්ම පමණක් නෙවෙයි. අපි පුළුවන් තරම් මේ ප්‍රතිලාභ මෙයාට ලබා දීම සඳහාත් අපි අවශ්‍ය කටයුතු ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම ලංකාව පුරාම විසිරෙන විදිහටත් අපි එක පැත්තකට පමණක් සීමා නොවන විදිහට මේ දේ ලබා දීම සඳහාත් අවශ්‍ය වැඩපිළිවෙල අපි ලෑස්ති කරලා තියෙනවා කියන එකත් සතුටෙන් කියන්න කැමතියි. දැන් ඔබතුමා එක කතාබහේදී අපට ගොඩක් තොරතුරු දැනගන්න ලැබුණා. නව වසර උදා වෙලා තියෙනවනේ. ප්‍රේක්ෂකව කැමති නව වසරේ මොනවද නව බලාපොරොත්තු? ඔබත් සමග තියෙන ලෙංගතුගමට මොනවද ඔවුන්ට දෙන්න බලාපොරොත්තු වෙන තෑගි? මොනවද ඔවුන් වෙන ඉදිරි කරන්න බලාපොරොත්තු වෙන මේවර? කෙටිනොත් ඒ පිළිබඳ කතා බහ කළොත්. ඔව් ප්‍රවත්මත්ම. විශේෂයෙන්ම මට ඉතින් ඉතාමත්ම ස්තුතිපූර්වකව සියලු දෙනාටම කියන්න තියෙන්නේ ඔබ ලංකා බැංකුවත් එක්ක මෙතෙක් කල් කටයුතු කරන ලැබුවා. අපිත් අපි කරන්න පුළුවන් උපරිම මට්ටමින් ඔබ වෙනුවෙන් ඒ කාර්යභාරය ඉෂ්ට කරනු ලැබුවා. මේ කාර්යභාරය අර මම මීට කලින් සඳහන් කරපු විදිහටම වඩා කාර්යක්ෂම මීට වඩා අලුත් නව ජවයකින් යුක්තව කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපේ පැත්තෙන් අපි ඉෂ්ට කරනු ලබනවා. තවදුරටත් ලංකා බැංකුවත් සමග ගනුදෙනු කරන්න අපිට ඔබගේ අදහස් උදහස් දෙන්න ඔබ දෙන අදහස් උදහස් අපි උපයෝගී කරගෙන තමයි අපි වඩා ශක්තිමත් වෙන්නේ, වඩා හොඳට ඔබට සේවය කිරීම සඳහා අපි අපකප වෙන්නේ. අපි ඒ විදිහටම ඒ ස්ථාවරයේ ගෞරවය ඔබට දෙන්නත් අපි සූදානම් කියන එක මම මේ අවස්ථාවේ ඉතාමත් සතුටෙන් සියලු දෙනාටම සදාන් කරන්න කැමති මේ අවස්ථාව. 2020 ඔබ අතර තියෙන සම්බන්ධතාවය තවත් වර්ධනය කරන්න ජාතියේ මහා පහන්ටම ලෙස මෙතුමන්ලගේ බලාපොරොත්තු පිළිබඳවයි අප කරුණු මෙලෙස ඔබ හමුවේ පෙළ ගැස්සුවේ. අප කැමති ඔබෙන් අවසාන වශයෙන් අහන්න කියන්න ඊතර වෙසෙන අයට මොනවද කියන්න තියෙන්නේ 2020 නව වසර පිළිබඳව? 2020 නව වසර ඔබ සියලු දෙනාටමත් ඒ වගේම ඔබගේ ඥාතීන් ලංකාව වැසෙන සියලු දෙනාටමත් සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කිරීම තමයි මගේ කායන පරමාර්ථය මේ වෙලාවේ. විශේෂයෙන් සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙමුත් මහා කල්පනාකාරතුමා ඇතුළු ආයතනයේ කල්පනාකාරීත්වය වෙනුවත් අපගේ ලංකා බැංකේ සියලුම සහෝදර සේවකයන් සියලු දෙනා වෙනුවත් ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට වඩා හොඳට වඩා කාර්යක්ෂම සේවාවක් කිරීම සඳහා අපි සැදී පැහැදී ඉන්නවා කියන එකත් මම මේ අවස්ථාවේදී ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් මේ කතා බාට එක් වුණාට බෙහෙවින් ස්තුතියන් දෙන ඔබතුමාට, විශේෂයෙන්ම DPK ගුණසේකර මැතිතුමන් ඊතර මෙතර සමග එකතු වෙලා දීර්ඝ කාලයක් මේ ඊතර වෙසෙන ඔබගේ ක්‍රියාකාරීත්වය
ශ්‍රී ලංකාවට පෙන්වීමට විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මෙතුමා ඇතුළු ජාත්‍යන්තර අංශයට ප්‍රණාමය පුදගෙනමින් සමුදෙන අද දවසේ අපි කතා බහට. ඉතින් ඒ කවතා බහෙන් පසු අප සූදානම් ඔබව කුවේට් රාජ්‍යයට රැගෙන යන්න. කුවේට් රාජ්‍යයේ පසුගියදා පැවැත්වුණා සුවිශේෂී කාර්යභාරයන් කීපයක්ම විශේෂම ශ්‍රී ලාංකීයන් එකතු වෙලා 2019 වසරේ අවසාන් භාගී ඔවුන් එකතු වෙලා නව වසරට සුභවතන්න, නව රජයට සුභවතන්න වගේම ශ්‍රී ලාංකීයන්ගේ ආගමික සම්බන්ධතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ශ්‍රී ලාංකීය තානාපති කාර්යාලය එක්ක සංවිධානය කළා. ඉතින් ඊට අමතරව තවත් බොහෝ උත්සව ගණනාවක් සිදු වුණා. අප කැමති ඒ පිළිබඳව කෙටි මතක් කිරීමකට යන්න. ඒ පිළිබඳ පූර්ණ වැඩසටහන් මාලාව ඉදිරි සතිවලදී එතර මෙතර තුළින් නරඹන්නත් පුළුවන්. අපි යමු කුවේට් රාජ්‍යයට. එතරට ගොස් දහඩිය මහන්සියෙන් මෙතරට මුදල් ලැබුවමින් විගමනික ප්‍රජාව ලෙස ඔබ රටේ ආර්ථිකයට ඉටු කරන්නේ අමිල දායකත්වයක්. ඒ නිසාම තමයි හැමදාමත් ඒ අමිල දායකත්වයට විද්‍යුත් මෙහෙවරක් ලෙස ඒ ඔබේ හඬ මෙතරට සමීප කරන්න එතර මෙතර තුළින් අප ඔබ සමග මෙලෙස මේ වෙලාවට ලෙංගතු වෙන්නේ. ඉතින් අදත් ලෙංගතු වූ මේ කාලයෙන් සමුදෙන්න කාලය වෙලා. සමුගන්නේ ලබන සතියේ තවත් අලුත් බොහොමයක් තොරතුරු සමගින් ඔබ සමග ලෙංගතු වීමේ අපේක්ෂාවෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා සුවදායි සතියන්තයක්, ඒ වගේම සුබ 2020 නව වසරක් වේවා කියලා. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.